භාවිස්සතිමෝ පරිච්ඡේදෝ 22 වෙනි පරිච්ඡේදය ගාමිනී කුමාර සූති ගැමුණු කුමාරයාගේ උපත යලාරංගතේත්වාන රාජෝ දුට්ට ගාමිනේ තදත්ත දීපනත්තාය අනුපොබ්බ කතං අයං එලාර රජුරුවන්ව මරවා දුටු ගැමුණු රාජපුත්‍රයා ලංකාවේ රජබවට පත් වුණා. එහි විස්තර කියවෙන අනුපිළිවෙල කතාව මෙයයි. දේවානම් පිය තිස්සස්ස රඤ්ඤෝ ဒුතිය බාතිකෝ උපරාජා මහානාගෝ නාමෝ බාතුනෝ පියෝ දේවානම් පිය තිස්ස රජුරුවන්ගේ දෙවැනි මලනුවන් වූ මහානාග නැමැති යුව රජුරුව සහෝදර රජුරුවන්ට ප්‍රියමනාපව සිටියා. රඤ්ඤෝ දේවී සපුත්තස්ස බාලා රජාභිකාමිනී උපරාජ වදත්තාය ජාතතිත්තා නිරන්තරං දේවානම් පිතස රජුරුවන්ගේ දේවිය අඥානකම නිසා තමන්ගේ පුත්‍රයාට රාජ්‍ය ලබා දීමේ ආශාවෙන් නිතරම කල්පනා කළේ මහානාග යුව රජුරුවන්ව මරවන්ටයි. වාපින් තරච්චනාමං සා කාරාපෙන් තස්ස පායිනේ අම්බං විසේන යෝජෙත්වා තපෙත්වා අම්බ මත්තකේ දවසක් වලස්සව කරවමින් සිටි මහානාග යුව රජුරුවන්ට දෙන්නට කියලා අඹ ගොඩක් මත විසපෙව්වා වූ පැහැපත් අඹයක් තියලා පිටත් කෙරෙව්වා. තස්සා පුත්තෝ සහගතෝ පරාජේන බාලකෝ වාජනේ විවතේව තං අම්බං කාදියා මරේ. ඇගේ ලදරු කුමාරයාත් යුව රජුරුවන් සමග ගෙහින් සිටියේ. අඹ වාජනේ විවෘත කළ ගමන් උඩින් තිබුණේ විස වාපු පැහැපත් අඹය අනුභව කිරීමෙන් ලදරු කුමාරයා මරණයට පත් වුණා. උපරාජා තතෝ ඒව සදාර බලවාහනෝ රක්කිතුං සකමත්තානං රෝහනාබිමුකෝ අග. එතකොට මහානාග රජ්ජුරුව තමන්ගේ පනරැක ගන්ට තම බිරිඳයි බල සේනාවයි සමග රුහුණට පලා ගියා. යටාල විහාරස්මෙන් මහේසේ තස්ස ගබිනේ පුත්තංජනේ සිසෝ තස්ස බතුනාම මකරේ. මහානාග රජ්ජුරුවන්ගේ මෙහෙසිය ගර්භණී වය සිටියේ. ඈ යටාල විහෙරේදී පුත් කුමාරයෙකු බිහි කළා. රජ්ජුරුව පුත් කුමාරයාට තම සහෝදර රජුරුවන්ගේ තිස්ස යන නම තිබුවා. තතෝ ගන්්වා රෝහනංසෝ ඉස්සරෝ රෝහනේ කිලේ මහා භාගෝ මහාගාමේ රජ්ජංකාරේසි කත්තියෝ. එයින් ගිය මහානාග ශක්‍රියයා සතුරු උවදුරු නැති මුළු රුහුණු ජනපදයටම අධිපති වෙලා මහා භෝග සම්පත් ඇතිව මහගම රජබවට පත් වුණා. කාරේසිසෝ නාග මහා විහාරං සකනාමකං උදකන්දර කාදේච විහාරේ කාරේ බව. ඒ මහානාග රජ්ජුරුව තමන්ගේ නමින් නාගමහා විහාරය කෙරෙව්වා. කුඩු කදුරු විහාරය ආදී තවත් බොහෝ විහාරයන් කෙරෙව්වා.
යට්ටාලයක තිස්සෝ සෝ තස්ස පුත්තෝ තදච්චයේ තත්තේව රජ්ජංකාරේසි තස්ස පුත්තෝ භයෝ තත. රුහුණේ මාගම රජකම් කළ මහානාග රජුරුවන්ගේ ඇවෑමෙන් ඔහුගේ පුත් කුමාරයා වන යටාලතිස්ස රුහුණේම රජ වුණා. ඊළඟට යටාලතිස්ස රජුරුවන්ගේ පුත් කුමාරයා වන ගෝඨාභය කුමාරයා රජ බවට පත් වුණා. ගෝඨාභය සුතෝ කාකවන්න තිස්සෝති විසුතෝ තදච්චයේ තත්ත රජ්ජං සුවකාරේසි කත්තියෝ. ගෝඨාභය රජුරුවන්ගේ පුත් කුමාරයා කාවන්තිස්ස කුමාරයා නමින් ප්‍රසිද්ධියට පත් වුණා. ගෝඨාභය රජුරුවන්ගේ ඇවෑමෙන් ඒ කාවන්තිස්ස රාජපුත්‍රයා රුහුණේ රජ බවට පත් වුණා. විහාර දේවි නාමාසේ මහේසිතස්ස රාජිනෝ සද්දස්ස සද්දා සම්පන්නා දීතා කල්යානි රාජිනෝ. ඒ ශ්‍රද්ධාවන්ත කාවන්තිස්ස රජුරුවන්ට අගමෙහෙසිය උනේ විහාර දේවී නම් රාජ කන්‍යාවයි. ශ්‍රද්ධා සම්පන්න වූ ඈ කැලණි රජුරුවන්ගේ දියණියයි. කල්යාණියං නරින්දෝයි තිස්සෝ නාමාසිකත්තියෝ දේවි සංයෝග නිතකෝ පොතස්ස කනිට්ටකෝ භීතෝ තත පලායිත්වා අය්‍ය උත්තිය නාමකෝ අඤ්ඤත වසීසෝ දේසෝ තේන තං නාමකෝ. කැලණි රජුරුව තිස්ස යන නමින් යුතු ශක්තිය රාජවංශකේ කැලණි තිස්ස රජුරුවන්ගේ දේවිය සමග අයතා සම්බන්ධයක් නිසා රාජ උදහසට ලක් වූ රජුරුවන්ගේ මලනුවන් වන ආර්ය උත්තිය නැමැති කුමාරයා රාජබයෙන් පලා ගියා. ඔහු ගිහින් මුහුදු වෙරළාස ප්‍රදේශක වාසය කළා. ඔහු වාසය කළ ප්‍රදේශයත් ඔහුගේ නමින් ව්‍යවහාර වුණා. දත්වා රහස්ස ලේකං සෝ බික්කු වේස දරං නරං පාහේසි දේවියා ගන්ත්වා රාජද්වාරේ තිතෝතුසෝ. දවසක් ඔහු රහස් ලියුමක් සකසා භික්ෂු වෙස්ගත් මිනිසෙකු අත කැලණිතිස්ස රජුරුවන්ගේ දේවිය වෙත පිටත් කළා. භික්ෂු වෙස්ගත් මිනිහා ගිහින් රාජ මාලිගයේ දොරටු අසල සිටියා. රාජගේ අරහතා බුඤ්ජමානේන සම්බදා අඤ්ඤායමානෝ තේරේන රඤ්ඤෝ ගරමුපාගමේ. සෑමදා රජමාලිගාවේ දන් වළඳන රහතන් වහන්සේ නමක් සිටියා. භික්ෂු වෙස්ගත් මිනිසාත් රහසේම තෙරුන් වහන්සේ පිටුපසින් රජගෙදරට ඇතුළු වුණා. තේරේන සද්දින් බුඤ්ජෙත්වා රඤ්ඤෝ සහ විනිග්ගමේ පාතේසි භූමියං ලේකං පෙක්කමානාය දේවියා. අපගේ රහතන් වහන්සේ දානේ වලදද්දී ඒ සමග ඔහුත් ආහාර අනුභව කොට රජුරුවන් සහ රහතන් වහන්සේ එළියට වඩිද්දී දේවිය බලා සිටියේදී රහස් ලියුම බිම අතහැරියා. සද්දේන තේන රාජාතං නිවත්තිත්වා විලෝකයං ඤත්වාන ලේක සන්දේයං කුද්දෝතේ රස දුම්මතේ. යමක් බිම වැටුණු සද්දයෙන් නැවතී ඒ හොරලියුම බලා ප්‍රඥාවෙන් තොරව
අපගේ රහතන් වහන්සේ ගැන කිපුණා. තේරන්තං පුරේසං තංච මාරපෙත්වාන කෝදසා සමුද්දස්මෙන් කිපාපේසේ කුජ්ජිත්වා තේන දේවතා. ක්‍රෝධසිතින් යුතුව අපගේ රහතන් වහන්සේවයි අර භික්ෂුවස්ගත් පුද්ගලයාවයි මරවලා මොහොතට විසි කෙරෙව්වා. රහතන් වහන්සේව නිර්පරාදේ ඝාතනය කර වූ කාරණයෙන් දෙවියෝ කෝප වුණා. සමුද්දේනෝත්තරාපේසුම් තන්දේසං සෝතු භූපති අත්තනෝ දීතරං සොන්දං දේවින් නාම සුරූපිනින් ලිකිත්වා රාජදීතා තිස්සෝ වන්නුක්කලියාලං නසේදාපිය තත්තේව සමුද්දස්මින් විසජ්ජයි. මුහුද ගොඩගලා ඒ ප්‍රදේශයේ යට කළා. එතකොට රජ්ජුරුවෝ ඉතා යහපත් ගතිගුණ ඇති මනා රූප සෞන්දරයෙන් යුක්ත දේවී නමැති තමන්ගේ දියණිය රන් සැලියක වාඩි කරවා ඒ රන් සැලියේ මේ රාජ දියණියයි කියා ලියලා එහිදීම ඉක්මනින් මොහොතට මුදා හැරියා. ඔක්කන්තං තං තතෝ ලංකේ කාකවන්නෝ මෛපති අබිසේ චෛතේ නාසි විහාරෝප පදවය. මොහොතට දමාපුවේ සැලිය එතනෙන් රුහුණු දෙසට ගෙහෙන් ලංකා විහාරය ළඟෙන් ගොඩට ආවා. සැලියෙන් බිමට ගොඩ වූ ඇයව කාවන්තිස්ස රජුරෝ තමන්ගේ රජගෙදරට කැඳවාගෙන ගොස් රාජ මහේසිකාව හැටියට අභිෂේක කළා. විහාරය ළඟින් ගොඩ බිමට ආ නිසා ඇයට විහාර දේවී යන නම ලැබුණා. තිස්ස මහා විහාරංච තථා චිත්තල පම්බතං ගම්මෙට්ට වාලින් කෝටාලින් විහාරේ එව මාදිකේ කාරෙත්වා සුප්පසන්නේන මනසාරතනත්තයේ උපට්ඨහිතද සංගං පච්චයේ චතුබ්බිසෝ. කාවන්තිස්ස රජ්ජුරුවෝ තිස්ස මහා විහාරය, සිතුල්පව්ව, ගමිට්ටවාලි විහාරය, කූටාලි විහාරය ආදී විහාරයන් කරවා රත්නත්වයේ කෙරේ මහත් පැහැදුණු සිතකින් යුක්තව හැම අවස්ථාවේදීම සංඝයා වහන්සේට සිව්පසයෙන් අපුපස්ථාන කළා. කෝටි පම්බත නාමම් මේ විහාරේ සීලවත්තිමා තදා අහෝ සාමනේරෝ නානා පුඤ්ඤ කරෝ සදා. ඒ දිනවල කොට පබ්බත නම් විහාරස්ථානයේ හැම තිස්සෙම නොයෙකුත් පින්කම් කරන ඉතා සිල්වත් සාමනේරයන් වහන්සේ නමක් සිටියා. සුකේනාරෝහනත්තාය ආකාස චේති අංගනේ තපේ සිතිනි සෝපානේ පාසාන පලකානිසෝ. උන්වහන්සේ ආකාස චෛත්‍ය මළුවට පහසුවෙන් නැගගන්ට පුළුවන් විදිහට පියගට පෙළෙහි ගල්පුවරු තුනක් තැබ්බුවා. අදාපානීය දානංච වත්තං සංගස්ස චාකරේ සදාකිලන්ත කායස්ස තස්සබාදෝ මහාහෝ. සංඝයා වහන්සේගේ පරිභෝගයට පැන්ගෙනේම
අප උපස්ථාන කිරීම ආදී වත් කළා. නිතර ඇති වූ කයේ වෙහෙස නිසා උන්වහන්සේට බලවත් රෝගාබාධයක් හටගත්තා. සිවේකාය තමානෙත්වා බිකවෝ කතවේ දිනෝ සිලාපස්සය පරිවේනේ තිස්සාරාමේ උපට්ඨං. කෙලෙහි ගුණදත් භික්ෂූන් වහන්සේලා ගිලන් වූ සාමණේරයන්ව සිවිගයකින් තිස්ස මහා රාමයේ සිලාපස්සය පිරිවෙනට කැඳවාගෙන ඇවිත් අපුපස්ථාන කළා. සදා විහාර දේවිසා රාජගේ සුසංකතේ පුරේ බත්තං මහාදානං දත්වා සංගස්ස සංඥතා පච්චා භත්තං ගන්ධමාලං බේසජ්ජ වසනානිච ගාහයිත්වා ගතාරාමං සක්කරෝති අතාරහං. හැම කල්හි ඒ විහාර දේවියත් සිල්වත්ව වාසය කරමින් රජගෙහි මනාව පිළියෙල කළ උදේවරුවේ බත සංඝයා වහන්සේට මහා දානයක් විදිහට පූජා කරගෙන සවස් වරුවේ සුවඳ මල් බෙහෙත් සිවුරු රෙදි ආදිය ගෙන්වාගෙන ආරාමයට ගිහින් සුදුසු ආකාරයෙන් සංඝයා වහන්සේට සත්කාර කළා. තදා තතේව කତ୍වාස සංගතේ රස්ස සම්තිකේ නසේදි ධම්මං දේසන්තෝ තේරෝ තං ඉදමබ්බවි. එදා විහාර දේවිය ඒ ආකාරයෙන්ම සංඝෝපස්ථාන කරලා මහතෙරුන් වහන්සේ සමීපයට ගොස් වන්දනා කොට එකත්පසව වාඩි වුණා. ධර්ම දේශනය කරන තෙරුන් වහන්සේ විහාර දේවියට මේ කරුණ පැවසුවා. මහා සම්පත්ති තුම්මේ ලදායන් පුඤ්ඤ කම්මුනා අප්පමාදෝව කතම්බ පුඤ්ඤ කම්මේ දානිපි. පෙර කරන ලද පින්කම් වල අනුසස් බලෙන් ඔබතුමියට මෙවැනි මහා සම්පත් ලැබලා තියෙන්නේ. ඒ නිසා දැනුත් අප්‍රමාදීව පින්කම්මයි කරන්න ඕනේ. ඒවං වොත්තේතු සාංහ කිං සම්පත්‍යයන් ඉද යේ සංෝදරක නත්ති වංජා සම්පත්‍තේනනෝ. එසේ වදාළ විට විහාර දේවී මේ පැවසුවා. අනේ ස්වාමීනි, මේ සැප සම්පත් වලින් මේ ලෝකයේ ඇති ඵලය කුමක්ද? අනේ අපට දරු සම්පත් නැති නිසාවෙන් අපගේ සම්පත් වඳයි. චලපින්ඤෝ මහතේරෝ පුත්තලාභ මවෙක්කිය ගිලානං සාමනේරන්තං පස්ස දේවේති අබ්‍රවේ. එතකොට සත් අභිඥාලාභී මහරහතන් වහන්සේ ඇයට දරු සම්පතක් ලැබෙන බව දැකලා දේවියනි, අර ගිලන් සාමණේරයන්ව බැහැදකින්ට කියලා වදාලා, සාගන්තා සම්ම මරණං සාමණේර මවෝචතං පත්තේහිමව පුත්තත්තං සම්පත්තේ මහතේහිනෝ. ඇය ගිහින් අපවත්වෙන්ට ලං වී සිටින සාමණේරයන් වහන්සේට මේ පැවසුවා. පින්වත් සාමණේරයන් වහන්ස, මගේ පුතෙක් වෙන්ට ප්‍රාර්ථනා කළ මැනවි. අපට බොහෝ සම්පත්තිය. නෛච්ඡති ඤත්වාන තදත්තං මහතින් සුභං උප පූජංකාරයත්වා පුනයාචි සුමේධසා. මිනිස්ලව උපදින්ට සාමණේරයන්ගේ කැමැත්තක් නැති බව දැනගත් නුවණින් යුක්ත වූ විහාර දේවිය නැවතත්
සාමණේරයන් වහන්සේට සොඳුරු මල් පූජාවක් කරලා තමන්ගේ පුතෙක් වෙන්න කියලා ඉල්ලා සිටියා. ඒවම් පිනිච්ච මහානස්ස අත්තායුපාය කෝවිදා නානා බේසජ්ජවත්තානි සංගේ දත්වාත ආචිතං. එහෙමත් මිනිස් ලොව අකමැති වූ සාමණේරයන් වහන්සේ නමින් උපායෙහි දක්ෂ විහාර දේවිය නොයෙකුත් බෙහෙත් ඖෂධ සිවුරු පිණිස වස්ත්‍ර සංඝයා වහන්සේට පූජා කරලා නැවතත් තමන්ගේ පුතෙක් වෙන්ට ප්‍රාර්ථනා කළ මැනව කියලා ආයාචනා කළා. පත්තේ සිසෝ රාජ කුලං සාතන්තානං අනේකදා අලංකරිත්වා වන්දිත්වා යන මාරුය පක්කමේ. එතකොට සාමණේරයන් වහන්සේ රජපෝලේ උපදින්ට අදිස්ථාන කරගත්තා. ඊට පස්සේ විහාර දේවිය උන්වහන්සේ සතපී සිටින ස්ථානය නොයෙක් අයුරින් සරසලා සාමණේරයන් වහන්සේට වන්දනා කරලා යානාවක නැගී පිටත් වුණා. තතෝ චුතෝ සාමණේරෝ ගච්ඡමානාය දේවියා තස්සා කුච්චිම්මි නිබ්බත්තේ තංජානිය නිවත්තේසා. ඒ ආත්මාවෙන් චුත වූ සාමණේරයන් වහන්සේ රතේ ගමන් කරමින් සිටි දේවියගේ කුසෙහි පිළිසිඳගත්තා. යමෙක් තම කුසෙහි පිළිසිඳගත් බව තේරුණු ඇය රතේ නැවැත්තුවා. රඤ්ඤෝ තං සාසනං දත්වා රඤ්ඤා සහ පුනාගම ශරීර කිච්ඡං කාරෙත්වා සාමනේ රස්සුභෝපිතේ තස්මින් යේව පරිවේනේ වසන්තා සන්ත මානසා මහාදානං පවත්තේසං බිකු සංගස සම්බදා. රජ්ජුරුවන්ට ඒ කාරණය දැනුම් දුන්නා. නැවතත් රජ්ජුරුවන් සමග ශිලාපස්සේ පිරිවෙනට ගිහින් රජ්ජුරුවෝ දේවියත් සාමණේරයන් වහන්සේගේ දේහය පිළිබඳව ආදාහන කටයුතු කරවා සංසුන් සිත් ඇතිව ඒ පිරිවෙනේම වාසය කරමින් භික්ෂු සංඝයා වහන්සේ උදෙසා හැම කල්ලි මහාදම් පැවැත්තුවා. තස්සේ වං දෝහලෝ ආහි මහා පුඤ්ඤාය දේවියා උසබ මත්තං මදු ගන්ධං කත්වා උස්සේසකේසයන් වාමේතරේන පස්සේන නිපන්නාසයනේ සුභේ ද්වාදසන්නං සහස්සානං බිකුණං දින්නසේසකං මදුං බොංජෙතු කාමාසේ අත ඒලාර රාජිනෝ යෝදාන මග්ගයෝ දස්ස සීසච්චින්නාසි දෝවනං තස්සේව සීසේටත්වාන පාතුඤ්ඤේව අකාමයේ අනුරාධ පුරස්සේව උප්පලකෙතතෝපන ආනේ තුප්පල මාලංච අමිලාතං පිලන්දිතුං තන්දේවි රාජිනෝ ආහ නේමිත්තේ පුච්චි භූපති. මහා පිං ඇති විහාර දේවියට මේ ආකාර වූ දොළ දුකක් හටගත්තා. රියන් 140ක ප්‍රමාණයෙන් මහා මේ වදයක් තමන්ගේ හිසාද්දරෙන් තබාගෙන සෝභා සම්පන්න යහනක වංගලයෙන් සතපි 12000ක් භික්ෂූන් වහන්සේලාට පූජා කොට ඉතිරි වූ මේ පැණි අනුභව කරන්ට සිටුණා. ඒ වගේම
එලාර රජ්ජුරුවන්ගේ යෝධයන් අතුරෙන් ප්‍රධාන යෝධයාගේ හිසසින්ද කඩුව සෝදලාගත් ජලය ඒ යෝධයාගේ හිස මත වාඩි වෙලා බොන්නට සිටුනා. අනුරාධපුරයේ මහනෙල් විලෙන් ගෙන ආපු මහනෙල් මල් මැලවෙන්ට කලින් පළඳින්ට සිටුනා. තමන්ගේ මේ දොළදුක විහාර දේවිය කාවන්තිස්ස රජුරවන්ට කිව්වා. රජුරවෝ නිමෙති කියන අය ගෙන්වලා ඒ තේරුම ඇසුවා. තං සොත්වා ආහුනේ මිත්තා දේවි පුත්තෝ නිගාතිය දමිලේ කත්වේක රජ්ජං සාසනං ජෝත එස්සති. ඒ අසු නිමිතිකාරයෝ මෙහෙම කිව්වා. දේවයන් වහන්ස, දේවින් වහන්සේගේ කුස පිළිසිනක ඉන්න පුත් කුමාරයා ලක්දිව දෙමළ බලය නැති කරලා ලංකාව එකසේ සත් කරනවා, බුද්ධ ශාසනය බබළුවනවා. ඒ දෙසං මඩුගන්ධං යෝ දස්සේති තස්සේ දෙසං සම්පත්තින් දේති රාජාති ගෝසාපේසි මහේපති. මෙබඳු ආකාරයේ මේව දෙයක් පෙන්වා දෙන යමෙක් ඉන්නවා නම් රජ්ජුරුව ඔහුට මෙබඳු ආකාරයේ වස්තුව දෙනවා කියලා කාවන්තිස්ස රජ්ජුරුව අඬබෙර ගස්වලා මාගම්පුරයේ ප්‍රසිද්ධ කළා. ගෝට සමුද්ද වේලන්තේ මදු පුන්නං නිකුජ්ජිතං නාවඤ්ඤත්වන චික්කිරඤ්ඤෝ ජනපදෝ නරෝ. ගොළු මුහුදේ විරලාසන්නේ කොළොන් වැල් ගාලක මුලින් නවල්ලද 140 ක්‍රියාන් පමණැති මහා ඔරු කඳක මේ පැනියෙන් පිරී ගිය මහා මේවදයක් තියෙන බව දැනගත් ජනපද වැසි මිනිස්සෙක් කාවන්තිස්ස රජුරවන්ට එය දැනුම් දුන්නා. රාජා දේවින් තයෙන් නෙත්වා මණ්ඩපම් මෙසු සංකතේ යතිච්ච තන්තය මදුන් පරිභෝග මකාරයේ. ඉතා සතුටු වූ රජුරෝ විහාර දේවියත් එතරට කැඳවාගෙන ගියා. ඒ ඔරු කඳ ඇතුල් කොට අලංකාර මණ්ඩපයක් කරවා මේ වදය තමා හිස තබා ඇති තැන ඉහළින් තබ්බවා දේවිය යහනක සතප්පවා දකුණු අතින් සංඝයා උදෙසා මේ පැණි පූජා කරවා දේවියටත් වැළඳෙව්වා. ඉතරේ දෝහලේ තස්ස සම්පාදේ තුම් මහීපති වේලසුවන නාමන්තං යෝදං තත් නියෝජයි. අනිත් දොළ දුක සංසිඳවන්නට කාවන්තිස්ස රජුරෝ වේලසුවනනම් යෝධයාව ඒ කාරණයට යෙදෙව්වා. සෝනුරාද පුරං ගන්්වා රඤ්ඤෝ මංගලවාජිනෝ ගෝපකේන අකාමෙත්තෙන් තස්සකින් චංච සබ්බදා. වේලසුමන යෝධයා අනුරාධපුරයට ගිහින් එලාර රජ්ජුරුවන්ගේ මංගල අශ්වයාගේ අස්ගොව්වා සමග මිත්‍රත්වයක් ඇති කරගත්තා. හැම කල්හි ඒ මංගල අශ්වයාගේ නැහැවීම ආදී උපස්ථාන කටයුතු කළා. තස්ස විස්සත්ත තං අත්වා පාතෝව උප්පලානසින් කදම්බ නදියා තීරේ අපෙත්වාන අසංකිතෝ අසංනෙත්වා තමාරුය ගන්නෙත්වා උප්පලානසින් නිවේදයිත්වා තානං අස්ස වේගේන පක්කමේ. අස්ගව්වා තමන්හා මහත් විශ්වාසයකින් බැඳෙන බව දැනගත් යෝධයා උදෑසනින්ම මහනෙල් මලුත් කඩාගෙන කඩුවත් අතැතිව
කොළොම් ගංගෙවුරේ තබා සැකයක් නැතිව එලාර රජුරුවන්ගේ වාහනම් ආජානෙය සයින්දව අස්වයා නාවන්ට පිටතට ගෙන යන ආකාරයෙන් කොළොම් ගන්තරට ගෙනෙහින් ඒ අසු පිට නැගලා මහනෙල් මලුයි කඩුවයි අතට අරන් මං රුහුණේ කාවන්තිස්ස රජුරුවන්ගේ වේල සුමනනම් ඇමතියයි කියා උස්සඬින් කියලා පලා ගියා. සුත්වා රාජා ගයේ තුං තං මහා යෝධාම පේසේ දුතියං සම්මතං අස්සං ආරුය සෝනු ධාවිතං. මේ අසන්ට ලැබූ එලාර රජුරුවෝ වේල සුමන යෝධයාව අල්ලාගන්ට නන්දි සාරතී නැමැති මහා යෝධයාව පිටත් කෙරෙව්වා. ඔහු මංගල සම්මත සිරිගුත්ත නැමැති දෙවෙනි ආජානීය සයින්දව අස්වයා පිට නැගී වේලසුමන යෝධයා පිටුපසින් ලුහුබදින්ට පටන් ගත්තා. සෝ ගුම්බ නිස්සිතෝ අස්ස පිට්ටේයේව නිසීදිය එන්තස්ස පිට්ටිතෝ තස්ස උප්පයිහාසින් පසාරේ. එතකොට වේලසුමන යෝධයා නොගහල නැමැති ප්‍රදේශයට ඇවිත් පාරෙන් අයින් වෙලා වන ලැහැබකට මුවා වෙලා අස්වයාගේ පිටමතම හිඳගෙන කඩුව කොපුවෙන් ඇදගෙන දික් කළා. අස්ස වේගේන යන්තස්ස සීසංචිද්දින් උභෝහයේ සීසච්ඡාදාය සායන්සෝ මහාගාමමුපාගමේ. වේගයෙන් එන අස්වයාගේ පිටේ වුණු යෝධයාගේ හිසවෙන් වෙලා ගියා. අස්වයන් දෙන්නත් නන්දිසාරතී මහා යෝධයාගේ හිසත් අරගෙන වේල්සුමන යෝධයා සවස් වෙද්දි මාගම් පුරයේ වඩමාන නගරයට ගියා. දෝහලේ තේච සාදේවි පරිබුංජයතාරුචි රාජායෝ දස්ස සක්කාරං කාරාපේසියතාරං. විහාරදේවී කැමැති පරිද්දෙන් තමන්ගේ දොළදුක සංසිඳුවා ගත්තා. කාවන්තිස්ස රජුරුවෝ වේලසුමන යෝධයාට සුදුසු පරිදි සත්කාර ලබා දුන්නා. සාදේවි සමයේ දඤ්ඤං ජනයේ පුත්ත මුත්තමං මහරජ කුලේ තස්මෙන් ආනන්දෝච මහා අහෝ. විහාර දේවී සුදුසු කාලයේදී ධන්‍ය පුණ්‍ය ලක්ෂණ ඇති උතුම් පුත් කුමාරයෙක් බිහි කළා. ඒ පිළිබඳ රජපෞල තුල මහත් ආනන්දයක් ඇති වුණා. තස්ස පුඤ්ඤානුභාවේන තදේව උපාගමං නානාරතන සම්පුන්නා සත්නාවා තතෝ. ඒ කුමාරයාගේ පුඤ්ඤානුභාවයෙන් කුමාරයා උපන් දවසේම නොයෙක් මැණික් වරගයන්ගෙන් පිරුණු නැව් සතක් ඒ එතනින් මාගම්පුර වරායට ආවා. තස්සේව පුඤ්ඤතේජේන චද්දන්ත කුලතෝ කරේ හත්තිච්ඡාපං ආහරිත්වා තපිත්වාං ඉද පක්කමේ. ඒ කුමාරයාගේම පුණ්‍ය තේජසින් චද්දන්ත කුලයේ ඇතෙක් ඇත්පැටියෙකු ගෙනවිත් මෙහි තබා ගියා. තං තිත්ත සරති රම්මේ දිස්වා ගුම්බන්තරේ තිතං කණ්ඩුලව් හෝ බාලිසිකෝ රඤ්ඤෝවා චික්කිතාවදේ. තොටුවිල් ඉවුරේ පඳුරුවස්සේ ඉන්න ඇත්පැටියාව දැකපු කණ්ඩුල නැමැති මාළු මරන්නේ එවලේම කාවන්තිස්ස රජුරුවන්ට දැනුම් දුන්නා. පේසෙත්වාචරියේ රාජා තමානා පිය පෝසයි
කණ්ඩුලෝ ඉතිනායෙත්ත දිත්තත්ත කණ්ඩුලේනසෝ. රජ්ජුරුවෝ ඇත්ගොව්වම් පිටත් කරවල ඒ ඇත්පැටියාව ගෙන්වාගෙන පෝෂණය කළා. කණ්ඩුල නැමැති තැනැත්තා මොහුව පළමුුවෙන් දැක්ක නිසා ඒ ඇත්පැටියාට කණ්ඩුල යන නම තැබුවා. සුවන්න භාජනාදීනං පුන්නානාවායිදාගතා නිතිරඤ්ඤෝ නිවේදේසුං රාජාතානහරපයේ. ඒ වගේම රත්තරම් භාජනාදියෙන් පිරීගිය නැව් මෙහි ඇවිත් තියෙනවා. රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. රජ්ජුරුවෝ ඒවත් ගෙනගත්තා. පුත්තස්ස නාම කරණේ මංගලම් මේ මහේපති ද්වාදස සහස්ස සංකං බික්කු සංගං නිමන්තිය. පුත් කුමාරයාගේ නම් තබන මංගල්‍යට රජ්ජුරුවෝ 12,000ක් භික්ෂූන් වහන්සේලාට ආරාධනා කළා. ඒවං චින්තේසි අධිමේ පුතෝ ලංකාතලේ කිලේ රජ්ජං ගහෙත්වා සම්බුද්ධ ශාසනං ජෝතයිස්සති අට්ඨුත්තර සහස්සං ච භික්ඛවෝ පවිසන්තු ච සබේතේ උදපත්තං ච චිවරං පාරූපන්තු ච. රජ්ජුරුව මෙහෙම හිතුවා. ඉතින් මගේ පුත්‍රයා ලංකාදීපේ පරසතුරු කටුකොහල් ඉවත් කරලා ලංකා රාජ්‍යයේ හිමිකරු වෙලා උතුම් බුද්ධ ශාසනය බබළුවනවා නම් භික්ෂූන් වහන්සේලා 1,008 ශාලාවට පිවිසෙත්වා. උන්වහන්සේලා සියලු දෙනා උඩුඅතට හරවාගත් පාත්‍රා ඇතුව සිවුරු පුරවත්වා. පඨමං දක්ඛිනං පාදං උම්මාරන්තෝ තපෙන්තු ච ඒකච්ඡත් යතං ධම්ම කරකං නේහරන්තු ච. ඇතුළට වඩිද්දී පළමුවෙන්ම දකුණු පාදයේ උළුස්සෙන් ඇතුළට තබත්වා එක් කුඩයකින් යුක්ත වූ පසොම්බියෙන් පෙරහන් කඩය පිටතට ගනිත්වා. ගෝතමෝ නාම තේරෝච පති ගන්නාතු පුත්තකං සෝච සරණ සික්ඛායෝ දේතු සම්බං තතහෝ. ගෝතම නම් තෙරුන් වහන්සේ පළමු කොට පුත් කුමරාව පිළිගනිත්වා. උන්වහන්සේම උතුම් තිසරණ පන්සිල් දෙනසේක්වා. සිතින් අදිෂ්ඨාන කළා. ඒ හැම දෙයක්ම සිතූ පරිදිම සිද්ධ වුණා. සබ්බන් නිමෙත්තං දිස්වාන තුට චිත්තෝ මහේපති දත්වා සංගස්ස පායාසං නාමං පුත්තස්ස කාරයේ. සියලු නිමෙති දකපු රජ්ජුරුව ඉතාමත් සන්තෝෂයට පත් වුණා. භික්ෂු සංඝයා වහන්සේලාට කිරිබත් දානය පූජා කරගෙන පුත් කුමාරයාට නම් තැබුවා. මහාගාමේ නායකත්තං පිතුනාමංච අත්තනෝ උභෝකත්වාන ඒකජ්ජං ගාමිනී අභයෝ ඉති. මාගමේ නායකත්වයත් තම පිය රජ්ජුරුවන් වන ගෝඨාභය රජ්ජුරුවන්ගේ අභය නාමයත් යන දෙක එකතු කොට කුමාරයාට ගාමිනී අභය යන නාමය ලැබුවා. මහා ගාමං පවිසිත්වා නවමේ දිවසේ තතෝ සංගමන් දේවියාකාසේ තේන ගම්බ මගන්නේසා. කුමාරයාගේ නන් තැබීමේ උත්සවයෙන් නව දිනකට පස්සේ
රජ්ජුරුව මාගමට ගියා. එහිදී විහාර දේවිය සමග එකට හැසිරීම හේතුවෙන් ඇය නැවත ගර්භණියක් වුණා. කාලේ ජාතං සුතං රාජා තිස්සනාමං අකාරේ මහතා පරිහාරේන උබවඩ්ඩෙන් සුදාරක. සුදුසු කාලයෙහි තව පුත්‍රවණක් ලැබුණා. කාවන්තිස්ස රජුරෝ ඒ දෙවෙනි කුමාරයාට තිස්ස යන නම තැබුවා. මේ රජදරුවන් දෙන්න මහත් ගරු බොහොමන් සහිතව වැඩුණා. සිතප්පවේස මංගල කාලේ දින්නම් පිසාදරෝ බික්කු සතානං පංචන්නං දාපයත්වාන පායසං. දරු දෙන්නට ඉඳුල් කටගෑවීමේ මංගල්‍ය දවසේ ඉතා ආදරයෙන් යුක්තව 500ක් වූ භික්ෂූන් සංඝයා වහන්සේට කිරිබත් දාණය පූජා කරගෙන තේ උපඩේ බුත්තම්මේ ගහෙත්වා තෝක තෝකකං සෝවන්න රසකේන සං දේවියා සහ භූපතේ සෝවන්න සරකේන සං දේවියා සහ භූපතේ සම්බුද්ධ ශාසනං තුම්මේ යදි චඩේත පුත්තක මාජිරන්තු කුච්චගතං ඉදං වෝති අදාපේ. උන්වහන්සේලා භාගයක් වැළඳූ පසු ඉතිරි වූ කිරිබත් ටික ටික ගෙන්වාගෙන ඒවා රන් තැටියකට දමලා රජ්ජුරුව විහාර මහා දේවියා සමග දරුවෙනි. ඉතින් ඔබලා මේ ගෞතම බුද්ධ ශාසනය අත්හරිනවා නම් මේ අනුභව කරන ආහාරය දිරවන්ට එපා කියලා දරුවන්ට කිරිබත් කැව්වා. විඤ්ඤාතාය බාසිතත්තං තේ උබෝ රාජ කුමාරක පායාසං තං අබුන්දසෝ තොට චිත්තමතං විය. ඒ අදහස තේරුම්ගත් රාජකුමාරවරු දෙන්නා අමෘතයක් ලැබූ කලකසෙන් මහත් සතුටු සිතින් ඒ කිරිබත් අනුභව කළා. දසද්වාදස වස්සේසු තේසු විමංසනත්තිකෝ තතේව බික්කු භෝජෙත්වා තේසං උච්චිට්ට මෝදකං ගාහෙත්වා තට්ටකේන තපාපෙත්වා තදන්තිකේ තිබාගංකාරයත්වාන ඉදමාහ මහිපති. ඒ කුමාරවරුන් දහදොළොස් හැවිරිදිව ඉන්නකොට ඒ කුමාරවරුන්ගේ අදහස් විමසා බැලීම පිණිස කලින් වගේම භික්ෂුන් වහන්සේලාව වළඳවලා උන්වහන්සේලා ඉතිරි කළ ඉඳුල්බත් රන් තැටියෙන් ගෙන්වාගෙන දරුවන් ඉදිරියේ තබා ඒ කිරිබත කොටස් තුනකට බෙදලා කාවන්තිස්ස රජුරුව මෙහෙම කිව්වා. කුල දේවතානං නෝතාතා බිකෝනං විමෝකාමයං නෙහසමාති චින්තෙත්වා භාගං බුඤ්ජති මන්තිච. දරුවනි, අපගේ කුල දේවතාවුන් වහන්සේලා වන භික්ෂුන් වහන්සේලා දුටු විට අපි කලකිරි ඉවත බලන්නේ නැහැ කියලා මේ බත් කොටස අනුභව කරන්න ඕනේ. ද්වේ බාතරෝ මයං නෙච්ඡං අඤ්ඤ මඤ්ඤ මදෝබක භවිස්සාමාති චින්තෙත්වා භාගං බොඤ්ජති මන්තිච. සහෝදර දෙන්නාවන අපි නිතරම එකිනෙකාට ද්‍රෝහී නොවි
වාසය කරනවා කියා සිතා ඊළඟ බත් කොටසත් අනුභව කරන්න ඕනේ. අමතං විය බුඤ්ජින්සු තේ ද්වේ භාගේ උබෝ පිච නයොජ්ජසම දමෙලෙහි ඉති බුඤ්ජති මං ඉති. එතකොට කුමාරවරු දෙන්නා අමෘතය වගේ සිතා ඒ බත් කොටස් දෙකම අනුභව කළා. දෙමළුන් එක්ක යුද්ධ කරන්න යන්නේ නැහැ කියලා මේ තුන්වෙනි කොටස අනුභව කරන්න ඕනේ කියලා ඒවං උත්තේතු තිස්සෝසෝ පානිනා කිපි භෝජනං ගාමිනී බත් පින්දන්තු කිපිත්වා සයනං ගතෝ. රජ්ජුරුව කිව්වම තිස්ස කුමාරයා අතින්ගත් පත් පිට රන් තැටියටම දැම්මා. ගාමිනී කුමාරයා බත් පිට රන් තැටිය අතහැරලා තමන්ගේ ඇඳට ගියා. සංකුචිත්වා හත පාදං නිපජ්ජි සයනේ සයං දේවි ගන්ත්වා තෝසයන්ති ගාමිනින් ඒත දම්රුවේ. අත්පා වකුටු කරගෙන ඇඳේ වැතිරලා සිටියා. විහාර දේවිය ගැමණු කුමාරයා ළඟට ගිහින් කුමාරයාව සතුටු කරවමින් මෙහෙම කිව්වා. පසාරේ තංගෝ සයනේ කිං සේසේ සුකං සුත ගංගා පාරම්මේ දමෙලා ඉතෝගෝත මහෝදදී. කතං පරිසාරේ තංගෝහං නිපජ්ජාමේති සෝබ්‍රවේ සොත්වාන තස්සාදිප්පායං තුන්නේ ආසෙ මහේපති. පුතේ, අත්පා දිගහැර ඇඳෙහි සුවසේ නිදාගන්නේ නැත්තේයි. මහවැලි ගඟෙන් එහා පැත්තේ ඉන්නේ බලෙන් රටල්ලාගත් හැඩි දෙමළු. මේ පැත්තේ තියෙන්නේ ගොළු මහුද. ඉතින් මං කොහොමද අත්පා දිගහැරලා සනසිල්ලේ ඇඳේ වැතිරිලා ඉන්නේ කියලා ගැමණු කුමාරයා උත්තර දුන්නා. ඔහුගේ අදහස තේරුම්ගත් කාවන්තිස රජ්ජුරුවෝ නිශ්ශබ්ද වුණා. සෝකමේනාබිවඩ්ඩන්තෝ අහෝ සෝලසවස්සිකෝ පුඤ්ඤවායසවාදිතිමා තේජෝ බලපරක්‍රමෝ. ගැමණු කුමාරයා ක්‍රමයෙන් වැඩෙද්දී වයස අවුරුදු 16ක් වුණා. පිනෙන් යස පිරිවරින් ධෛර්ය සම්පන්න බවින් තේජෝ බල පරාක්‍රමයෙන් යුත් වුණා. චලාචලයන් ගතෙන් පානිනෝ උපෙන්ති පුඤ්ඤේන යතාරු චංගතේ ඉතේති මන්ත්‍වා සතතං මහෝදරෝ භවෙය පුඤ්ඤෝපචයම්මේ බුද්ධමාතේ. සත්වයෝ නොඑක් අයුරින් සැලෙන ඊතා සැලෙන උප්පත්තිගත ස්වභාවයෙන් යුක්තයි. තමන් තමන් රැස් කර ගන්නා වූ පුණ්‍ය බලවින් සාමණේරයන් වහන්සේ මැනවින් සිත පිහිටුවාගෙන යලි මිනිස් ලොව මනා ස්වභාවයෙන් උපන්නායුරින් කැමැති පරිදි උතුම් උපතකට යන්න පුළුවනි. ඔය විදිහට නුවණින් කල්පනා කරන බුද්ධිමත් කෙනා මහත් ආදරයෙන් යුක්තව පින් රැස් කර ගන්නට ඕනේ. සුජනප්පසාද සංවේගත්තාය කතේ මහා වංශේ ගාමිනේ කුමාරසූති නාම භාසතිමෝ පරිච්ඡේදෝ. සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි ගැමණු කුමාරයාගේ උපත නම් වූ 22 වෙනි පරිච්ඡේදයයි.